හදලි සැවරදි ගෞතම් ගාම්බීර් යන නම ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඇසෙන විටත් හිනා යන නමක් බවට නැත්නම් විහිළුවක් බවට පත් වී අවසන් මේ වන විට ඒ තමයි ඔහු මුල සිටම දැක්වූ අනාවැකි අවසානීය වෙද්දී ටොම්පච බවට පත්වීම සහ ඔහුගේ අපහාස උපහාසයන් සම්පූර්ණයෙන්ම කනපිට පෙරළී ඔහු තනිකරම පිරිහුණු පුද්ගලෙක් බවට පත්වීම ලෝකයේ ඉස්සරහා ගෞතම් ගාම්භීර්ගේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු දේශපාලකයෙක් බව ඔහුගේ තොරතුරු සොයා යාමේදී අපට හමුවනවා. ඔහු 2019 සිට ලෝක සභාව නැත්නම් ඉන්දියානු පාර්ලිමේන්තුවේ කොටසක් නියෝජනය කරන බව තමයි වාර්තාවල සඳහන් කරන්නේ. ඒ අනුව ඔහු භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක්ද බවට පත්වෙන පුද්ගලයෙක්. ඉතින් දේශපාලකයෙක් නම් කුමන රටේ වුණත් ඔවුන් මෙවැනි පුද්ගලයන් බව තමයි අපට කියන්නට තිබෙන්නේ. කට හොඳ නෑ ඕනෑම අවස්ථාවක පැත්ත මාරු කරනවා. ඒ වගේ සිද්ධීන් කෙසේ වෙතත් ඔහු නැවත පැත්ත මාරු කර තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම අෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පරාජයට පත්වන විට විශේෂයෙන්ම ගෞතම් ගාම්භීර් පැවසුවා ඊට පෙර හෝ ඒ ආසන්නයේදී තමයි පැවසුවේ කාලය හරිහැටි නිශ්චිතව මතකයක් නැහැ. නමුත් ඔහු පවසනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය පස්වතාවක් ජයග්‍රහණය කර තිබීම ඉතාම පුදුම සහගත සිද්ධියක් බව ඒ කියන්නේ ක්‍රීඩා කරන විලාශය සහ ඔවුන්ගේ කණ්ඩායම ගැන බලපුවම. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය කරගෙන එද්දී මොහු පැත්ත ලාවට මාරු කරගෙන ආවා. අවසානයේදී පැත්ත හොඳටම මාරු කරනවා. ඒ තමයි අවසාන මහා තරගය වන විට ඔහු ශ්‍රී ලංකාවේ පැත්තට සිටියත් ඔහු පකිස්තානයේ ජයග්‍රහණය කරන බවට පවසා තිබෙන බව තමයි වාර්තා වන්නේ. නමුත් අවසානයේදී තරගයේ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ජාතික කොඩියත් රැගෙන ඔහුට දරාගන්නට බැරි අපහාසයක් සිදු වුණා. ඒ තමයි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් එය සිදු කළ බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ කියන්නේ ජාතික කොඩිය අතටදී ඔහුව ඡායාරූපගත කරනවා. ඉතින් එවැනි අපහසුතාවයකට ඔහු ලක් වී තිබෙනවා සහ ඔහුට නම් ඒ තරම් මේ ගාණක් තිබෙන බවක් අපිට පෙනී යන්නේ නැහැ. ඉතින් ඉන්දියානු දේශපාලකෙක් නිසා ඉතින් දේශපාලකයන් මොන රටේ වුණත් ඒ තරම් ලැජ්ජාවක් තිබෙන පුද්ගලයන් නොවන බව තමයි අපිට පෙනී යන්නේ. කෙසේ වෙතත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ තමයි ඔහු කලින් පුදුමයි කිව්වට අවසානයේදී මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයෙන් පසු සුපර්ස්ටාර් ටීම් කියලා, ඒ කියන්නේ සුපිරි කණ්ඩායමක් බව ඔහුගේ ට්විටර් දිනුමේ ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා. ඒ වගේම මේ ශෝරතාවය දිනා ගැනීමට ඔවුන් ඉතාම සුදුසු බව තමයි ඔහු පවසන්නේ. ඉතින් මේ හැරෙන හැරෙන පැත්තටම ඔවුන්ට කතා කළ හැකිද කියන කාරණය තමයි බොහෝ දෙනා විමසන්නේ. නමුත් ගෞතම් ගාම්භීර් තමාගේ මොකක් හෝ තිබ්බා නම් කීර්ති නාමයක් ලෝකයේ ඉදිරියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එය අවසන් කරගෙන සහ එය නැති කරගෙන අවසන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.